උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුල කොවිඩ් වැළඳුණු සංඛ්‍යාව 340ක් තව දුරටත් එහි රෝගීන් සිටින බවට පුරෝකථනයන් මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 2450 සීමාවට महजन सौख्य परीक्षक वरुण कोरोना देवनी रैल्लक वगकीम रजे बहरगत युतुई सजित कियाई कोविड अवसान वू पशु विदेशी संचार के इंट सुदुसुव सह आरक्षित रट बाउंड श्रीलंका उपात करनवा अगमेतिगेन सहतिकया माद्रव्य जावारा मुलट संबंध नाकोटिक निलधार इंट मरन दन्वम क्रियात्मक किरीमट इल्लनवा नियोज्य पोलिस पति अजित रोहन कियाई रंग जीव अधिकरण भूमियेदी माध्य वेदियकु एदगिनयाई राजगिरिये रियानतुर संबंधेन पाटलीट सह हिटपु वेलिकड वैसिटेरहिव नीतिपति नडु पवराई ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත මෙවන විට රට තුලම අවධානයක් යොමු වී තිබෙන්නේ COVID-19 දෙවන රැල්ලක් පිළිබඳව. එවන් පසුබිමක අප ප්‍රථම පුවත ලෙස අද මෙම තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට සූදානම්. මද්රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් අද දිනය තුල පමණක් COVID-19 වෛරස් ආසාදිතයින් 283 දෙනෙකු හමු වී තිබෙනවා. ඒ අනුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ මොහොත වන විට වාර්තා වන්නේ 340ක් ලෙසයි. ඒත් සමගම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවත් 2450 සීමාව දක්වා පැමිණ තිබෙනවා. මද්රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකඩු මධ්‍යස්ථානයේදී COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව අද පස්වරු 6 වන විට 340 දක්වා ඉහළ ගියා. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස කටයුතු කළ කාන්තාවකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින තහවුරු වුණා. අදාළ කාන්තාව පසුගිය තුන්වනදා නිවාඩු ලබා නාත්තණ්ඩිය කොට්‍රාමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත පැමිණ ඇත්තේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමින්. එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අයත් කැබ් රථයකින් හා මගී බස් රථ තුනකින් අදාළ කාන්තාව නිවස වෙත පැමිණ ඇති අතර මෙවන දෙක් ඇය පැමිණි බස් රථ පිළිබඳව නිරතරතුරක් අනාවරණය කර ගැනීමට හැකි වී නැහැ. උණ කැස්සවැනි රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් අදාළ කාන්තාව නිවස ආසන්නයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින්ද වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. මෙ අතර ඇයට වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමෙන් අනතුරුව ඇගේ මව පියා හා පවුල් 10කට අයත් පුද්ගලයන් 52ක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශය ඊයේ දින පියවර ගත්තේ. අදාළ කාන්තාවගේ මව හා පියා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටද සෞඛ්‍ය අංශය ඊයේ දින කටයුතු කළ අතර එෙහිදී ඇගේ පියාට වෛරසය ආසාදනය වී නොමැති බවයි තහවුරු වී ඇත්තේ. කෙසේ වෙතත් ඇගේ මවගේ PCR පරීක්ෂණ වාර්තාව පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙවන තෙක් තහවුරු වී නැහැ. ආසාදිත කාන්තාවගේ මව විශ්‍රාමික පාසල් ගුරුවරියක් වන අතර ඇය පසුගිය දින කිහිපෙදී පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පෞද්ගලික පන්ති පවත්වා ඇති බවටද තොරතුරු වාර්තා වනවා. මේ අතර සේනපුර හා කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මේ වන විට රැඳවියන් 1100ක් පමණ රැඳවා සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර COVID-19 දෙවන රැල්ලක් ශ්‍රී ලංකාව තුළ ඇතිවීමේ අවධානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගිය කාලයේ පුරාවට අවධාරණය කර සිටියා. කෙසේ වෙතත් නිසි නිරෝධායන නීති රීති අනුගමනය නොකිරීම හේතුවෙන් මේවන විට රට තුළ අර්බුදකාරී වාතාවරණයක් ඇති වී තිබෙන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ. අපි දිගින් දිගටම පහුගිය කාලේ රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු ඇඟෙව්වා. මෙවැනි දෙවැනි රැල්ලක් යම් අතපසු වීමකින් කොයි හරි අවස්ථාවක නිර්මාණය වෙන්න පුළුවන් කියලා.
දැන් ඒ తత్వය රට තුල යම් තරමකට වාර්තා වෙලා තියෙන කන්දකඩුව මද්රා වලට අබ්බැහුවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා ඒ වගේම සමාජයේ ආසාත්‍යයක් වාර්තා වෙලා තියෙනවා මේ කාන්තාව නිදහසේ සමාජයේ එහෙම ගිහිල්ලා තියෙනවා ඒ නිසා දැන් අපි අනිත් පැත්තට කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට අපි කලින් අනතුරු ඇඟෙව්වේ මේ తత్వය පිළිබඳ තමා ගරු අමාත්‍ය බලධාරීන්ට මේ වෙද්දි විශේෂයෙන්ම ගරු තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමගුලෙන් ආරම්භ වෙච්ච මේ රටේ මිනිසු සහ නිලධාරී කරපු කැපකිරීම උපහාසයට ලක් කිරීමේ ක්‍රියාවලිය මේ වෙද්දි මහා පරිමාණයේ 510 සහභාගී වෙන මැතිවරණ රැස්වීම දක්වා අරන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි රජයට කියන්නේ තවදුරටත් මේ තත්ත්වය නොසලකා හැරලා COVID-19 පාලනය සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කර තමන්ගේ අභිමතය පරිදි යම් යම් දේශපාලන රැස්වීම තියාගෙන මහ ජනතාව සහ නිලධාරී අපහසුතාවයට සහ අවදානමට ලක් කරන්න එපා. කන්දකඩ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගන්නා COVID-19 ආසාදිතින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඒ ආසන්නයේම පිහිටි කන්දකඩ නිරෝධායන මධ්‍යස්ථානයේ රෝහලක් බවට පරිවර්තනය කළ බවයි යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ කන්දකඩ ප්‍රදේශයේ මේ දක්වා පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානයක් කොවිඩ් සඳහාම ප්‍රතිකාරක ලබන රෝහලක් හැටියට ඊයේ දිනේදී පරිවර්තනය කරුන් ලැබුවා 1150කට ආසන්න සංඛ්‍යාවක් මේ කඳුර දෙකේම සිටිනවා බොහෝ දුරට මීට වැඩි ප්‍රමාණයක් කොවිඩ් ආසාදිනී වීමට හැකියාව තිබෙනවා විශේෂයෙන්ම මෙම මධ්‍යස්ථාන දෙක තුල කාර්ය මණ්ඩලයේ රාජකාරී කරන කිහිප දෙනෙකු මේ වන විට නිමාඩු ගොස් සිටියා විශේෂයෙන්ම ඊයේ දින වෙන නිමාඩු ගොස් සිටියා ඔවුන්ගේ බහුතරයක් මේ වන විටත් අපි නැවතත් මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙක දක්වා රැගෙන ඇවිත් තිබෙනවා කන්දකඩ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වන COVID-19 ආසාදිතයින් එම කඳවුරට සීමා කරමින් වෛරසය සමාජගත වීම වැළැක්වීමට පියවරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නයාරච්චි මහත්මිය පවසනවා කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අවධාරණය කර සිටියේ රට තුල කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීමේ දැඩි අවධානමක් පවතින බවයි මත්ද්‍රව්‍ය වලට එබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම සඳහා කන්දකඩු ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද ඒ පුනරුත්ථාපන කඳවුර තුළ කොරෝනා රෝගීන් 250කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. සමාජය තුළින් කොරෝනා රෝගීන් සම්පූර්ණයෙන්ම අයින් කිරීමේ අභියෝගය බාර අරගෙන මේ රට එයින් මුදාගත් අපිට මේ මධ්‍යස්ථානය තුළ රෝගීන් ඇති වී සිටීම විශාල අභියෝගයක් නෙවෙයි. මෙතනින් එහාට මේ රෝගය රටතුල ව්‍යාප්ත වීම වැළැක්වීමට සියලු පියවර රජයක් විදියට අපි අරගෙන තියෙනවා සමාජය තුල මේ රෝගය පැතිරීම ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජයක් විදියට ගත හැකි සියලු පියවර ඉතාම වගකීමෙන් ගන්න බව රටේ ජනතාවට ඉතාම ගෞරවයෙන් සඳහන් කරනවා ඉතාම පැහැදිලිව අපි කියනවා එතන අනුතරක් තියෙනවා ඒ අනුතර තේරුම් ගන්න තාක්කල් අපිට මේ සටන දිනන්න බෑ කොහෙන් හරි තැනකින් මතු වෙනවා හංගන්න බෑ මේවා කොරෝනා ඉවර වෙන තව අවුරුද්දක්ද දෙකක්ද කියලා අපි දන්නේ නෑ ලෝකේ පුරා කොරෝනා තියෙනවා PCR එක්වරක් නෙගටිව් වීමෙන් සියල්ල ඉවරයි කියලා වැරදි සමාජ ප්‍රතයක් ඉදිරිපත් කරලා නැවත සමාජගත කරන එක නෙමෙයි විය යුත්තේ දැන් අද දවසේ ලොකු පොකුරක් නිර්මාණය වෙමින් තියෙනවා අඩුම ගාන තාක්ෂණික කමිටුව රැස් කරන්න කියපු ඉල්ලීමටවත් තාම ඇහුම්කන් දීලා නැහැ මේ හරහා අපිට ගම්මිය වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලාගෙන ඉන්නේ දෙවෙනි රැල්ලක් එනකන්ද කියලා දකින්නවා එක පක්ෂයක් විතරක් නෙමෙයි පක්ෂ විපක්ෂ දෙගොල්ලම කොවිඩ් තිබුණාද කියලා මතක නැතුව තමයි අද චන්ද්‍ර රැස්වීම තියන්නේ. ඉතින් බරපතල තත්ත්වයක්. අනාගතයේදී මැතිවරණ කාල සීමාව වෙනකොට අපේ රට කොතනද තියෙන්නේ කියන එක තීරණය වෙන්නේ අද දවසේ අපි ගන්න හරි තීන්දුව තීරණත් එක්ක. ඉදිරියේදී අපිට සංචාරන සීමා පනවන්න වෙයිද සියල්ල තීරණය වෙන්නේ අද දවසේ ඇති වෙලා තියෙන සිටිදාමේ පාලනය කිරීමත් එක්ක. ඒක කරන්න දේශපාලන අධිකාරී කැපවීම අවශ්‍යයි. හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂකාංශය ඇතුළු සෞඛ්‍යාංශවල කැපවීම අවශ්‍යයි. ජනතාවගේ කැපවීම අවශ්‍යයි. මේ තුනෙන් එකක් හරි කඩා වැටුණොත් එදාට දෙවෙනි රැල්ලක් සිරයි. දෙවැනි රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට තවදුරටත් අපි ජනතාවගේ සහය අපේක්ෂා කරනවා. පෙර පරිදිම සෞඛ්‍ය සිරිත් අනුගමනය කරන්න. දෙදෙනෙකු අතර දුරස්ථභාවය මීටරයකට වැඩි දුරක් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. නිරන්තරයෙන් සබන් හෝ වෙනත් විසබීජනාශක ද්‍රව්‍යයක් මගින් අත්සෝදා ගැනීම, මුඛ ආවරණ නැත්තම් මුහුණු ආවරණ පැළඳීම, අපි බලාපොරොත්තු වෙන ලෝකෙන් මේ කොවිඩ් වසංගතය දුරු වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වන තුරු මේ පුරුදු අපි මේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් ඉන්නවා මේ දිනවල වැඩි අවධානයක් යොමු වී ඇති දේශපාලන රැස්වීම වලදී සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩකිරීම සිදුවන බවට මැතිවරණ කොමිසම වෙත තොරතුරු වාර්තා වෙමින් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා ඒ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් අද දින සිදු කරමින්
මැතිවරණ කමිෂන් සභාව වශයෙන් අපි මුහුණ දෙන බරපතලම ගැටලු තමයි මේ දවස්වල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලස බලාත්මක නොවී තිබීම මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ලබා දුන්නේ ජුනි මාසේ 3 වෙනිදා දැන් මාසයකටත් වඩා වැඩි කලක් සති 5ක් පමණ කාලයක් ගත වෙලා තවමත් මෙය රෙගුලාසි වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් වෙලා නැහැ මේ සම්බන්ධයෙන් නීති කැටුම්පත් සම්පාදකතුමියගේ ගරු නීතිපතිතුමාගේ අනුමැතිය අවශ්‍ය පරිදි ලැබී තිබෙන බවත් ජනාධිපතිතුමාත් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවත් අපට දැනගන්නට තියෙනවා නමුත් කොයි ආකාරයෙන් හෝ යම් ස්ථානයකින් මේ ප්‍රමාදයක් තියෙනවා මේ ප්‍රමාදයේ ඊට බරපතල තත්ත්වය තමයි රැලි වලට දහස් ගණන් ජනතාව මුඛ්‍ය උපදේශ නොසලකා හරිමින් උරෙන් උර ගැටෙමින් මොහුණු ආවර නැතිව අල්ලමින් එකිනෙකා මුසු වෙමින් එම රැස්වීම වලට සහභාගී වෙනවා යම්මාකාරයකින් ආසාදිතු එක් තැනත් එක් හිටියොත් එය රෝගයේ පැතිරීමට හේතුකාරක වෙන්න පුළුවන් ඒක නිසා අපි මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඉන්නා රැස්වීම වලදී මූලික කරුණු අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවට උන් උපදෙස් දෙන්න කියලා කොවිඩ් අවදානම පහව ගිය පසුව විදේශිකයින්ට සංචාරය කිරීම සඳහා තිබෙන ආරක්ෂාකාරී සහ සුදුසුම රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. මේ වසංගතයනුත් අපි බේරෙන්න ඕන. තමුන්නාන්සිලාගේ අතේ තමයි ඒක තියෙන්නේ. අපි හැම වෙලාවෙම වෙන උපදෙස් පිළිපදින්න අද මහා දියුණු රටවල් වලට විසඳ ගන්න බැරුව තියෙන ප්‍රශ්නය අපි විසඳුවා. සමහරු ඉන්නවා මේ වසංගතේ කොහොමාරි වැඩි කරන්න ඕනේ කියන හිතාගෙන ඉන්න අයත් ඉන්නවා බලාගෙන. මේ ඡන්දේ ඉන්න. ඉතින් එහෙම කුවක මිනිසුත් අපේ අතර ඉන්නවයි කියන එක මතක් කරන්න ඕනේ. මේ රට සංවර්ධනය වුණොත් තමයි ඔබේ ජීවිත ආලෝකමත් වෙන්නේ. අපි සැලසුම් නැතුව සකස් කරලා තියෙනවා. රට සංවර්ධනය කරන්නේ කොහොමද? පළාත් සංවර්ධනය කරන්නේ කොහොමද? ආසන සංවර්ධනය කරන්නේ කොහොමද කියන එක අපි එකින් එක සාකච්ඡා කරලා තියෙනවා. මේ සියල්ලත් එක්කම බොහොම පැහැදිලිව සංචාරක ව්‍යාපාරය. මුන්නනේ මේක සංචාරක ව්‍යාපාරේ ඊටාම ඉහළට ගෙන එන්න වැඩපිළිවෙලකට යන්න අපි සූදානම් වෙනවා. මේ මම හිතන්නේ කොයිත් වසංගතය ලෝකයෙන් තුරන් වෙනකොට ඔවුන්ට එන්න තියෙන හොඳම තැන ලංකාව කියලා අද තීන්දුව කරලා තියෙනයි කියන එක මතක් කරගන්න. පසුගිය කාලය තුලදී පලිගැනීම් හැර වෙන මොනවද කරේ එළව එළව අවුරුදු 5ක් 30 ගැහුවා හිරගෙවල් වල දැම්මා ළමයි දැම්මා හිතවතුන් දැම්මා අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩලා තියෙන වෙලාවක් ප්‍රේමදාස පිළයි රනිල් පිළයි දැන් යාළගේ සටන මේ රටල්ලන්න නෙවෙයි ආණ්ඩු බලය ගන්න නෙවෙයි යාළා කියන්නේ අපිට ආණ්ඩු බලය නැතුණත් කමන්නේ සීලකොත කියනවා නම් කොරෝනා දෙවන රැල්ලක් රට තුල ඇතිව හොත් ඊට වත්මන් රජය සම්පූර්ණයෙන් වගකී යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමි. දැන් අපිට අහන්නට ලැබෙනවා කොරෝනා දෙවෙනි රැල්ලක් එනවා. හොඳට මතක තියාගන්න දැන් ඡන්දයක් ප්‍රකාශයට පත් කරලා දිනක් නියම කරපු නිසා අපි මේ මැතිවරණ වැඩසටහනේ බැහැලව ඉන්නවා. හැබැයි මේ මැතිවරණයේ පවත්වන දිනය පිළිබඳව අපි අනතුරු ඇඟවීමක් කරා රජයටත් මැතිවරණ කොමිසමටත් කතාව හදන්න පටන් ගත්තා මේ මැතිවරණ වලට අපි බයයි කියලා. මැතිවරණ වලට බය නම් මෙච්චර රටවට යනවද ජන හමුදාහක් පවත්වගෙන? අපි ජන හමුදාහක් පවත්ව අපි මොකකටවත් බය නැහැ. හැබැයි දැන් නම් අපිට ආරංචි ලැබෙනවා කොරෝනා දෙවෙනි රැල්ලක් පටන් අරගෙනලු. මේ දෙවෙනි රැල්ල පටන් අරගෙන ක්‍රියාත්මක වුණොත් ඒකට වගකිව යුත්තේ අනිවාර්යෙන්ම මේ ආණ්ඩුවයි. අන්නේ කොහොමද මතක තියාගන්නට අපි කිව්වා මේ වගේ තත්වයක් තුල මැතිවරණ ප්‍රචාරක වැඩසටහන කරනවා නම් දින පොඩ්ඩක් ඉස්සරහට දාලා අපි බලමු පොඩ්ඩක් මේ කොරෝනාවේ දෙවෙනි තුන්වෙනි රැල්ලක් එනවද නැද්ද කියලා ඊට පස්සේ අපි දිනමු මැතිවරණේ නමුත් ආණ්ඩුව සම්බන්ධුනේ නැහැ ඇයි ඒ ඇයට අවශ්‍ය ජනතාව බලාගන්න එක නෙමෙයි මේගොල්ලෝගේ සිහිනය තමයි තුනෙන් දෙකේ සිහිනය ශ්‍රී ලංකා පුදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණා. ගලේවිල ළමා උද්‍යානයේ අසල සංවිධානය කර තිබූ ජන හමු සඳහා අද පෙරවරුවේ ජනාධිපතිවරයා සහභාගී වුණා. එෙහිදී වෙළඳපොළට සැපීමට අපේක්ෂිත ලුණු වස්වැන්නට ස්ථාවර මිලක් ලබා දෙන්නයි ගොවීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.
ගම්බිරිස් වගාකරුවන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ගැනීමට අගය එකතු කිරීමේ ක්‍රමවේදයකට යොමු වීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී ගොවින් සමග සාකච්ඡා කළා. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම ජනහමුව සංවිධානය කර තිබුණා. इन जनाधिपति व्यापमे प्रमित भंडार तेनकोन महता दंबुल सतिवेलपल भूमि संविधान जन हम संधाय प्रदेश गोविंद कृषि कर्मांत्यवेन कैपकिरीम जनाधिपति व्या मेहदी पसुसुमट लाकला වත්මන් රජයේ රටේ ආර්ථිකයේ බිඳදමා ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාම අතේ රණ ඉලෙක්ට්‍රොමසිංහ මහතා පවසනවා. ඒ කිරි ඇල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමි. ගිය සිකුරාදා විදුලි බියට සහනයක් දෙනවා මං කිව්වයන් පස්සේ ආණ්ඩුව දැම්මම විදුලි බියට සහනයක් දෙනවා කිව්වා. ඉතින් බලයට එන්න ඉස්සෙල්ලා මම එකක් ඉටු කරා නම් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව දෙන්න පිටු ටිකක් කරලා දෙන්න. අපි කරන්නේ එකක් තමයි ලෝකේ තෙල් මිල 90 තමයි විදුලි බල මිල හදන්න තියෙන එක. ලෝකේ තෙල් මිල 150 කින් අඩු වුණා නම් ඇයි ඒකක 90 කට විතරක් ඒක දෙන්නේ? 100 කරොත් 150 කරොත් 90 කියන්නේ පොඩි ගාණක්. ගෙදර රූපහණිය දාගෙන හිටියොත් 90 පයින්නවා. ඉතින් මේක බොරු කරන්නේ මොකද ආණ්ඩුව? මේගොල්ල බැලුවේ මුදල් නැති වෙලා බංකොලොත් වෙලා හැම එකෙම අරගන්න. ගිය සුමානේ කිව්වා නම් බිල ගෙවන්න නැත්නම් ලයිට් කපනවා කියලා මාස 3ක කොහොමද අද කියන්නේ නෑ නෑ අපි සහන දෙන්නම් කියලා පින් කැටෙන් හොරකම් කරන්න ගිහින් අහුණා මං කතා කරපු නිසා මේක කියන්නේ මේ ආණ්ඩුවේ පොට්ටුවේ බංකොලොත් භාවය මාස 8කින් රට බංකොලොත් කරා අපිට තියෙන්නේ ජනතාවගේ බර පුළුවන් විදියට අඩු කරන්න අතට මුදල් දාන්න මේ මුදල් ඇවිල්ලා වියදම් කරන්න කියන්නේ රණ වික්‍රමසිංහ මහතා කිරිල්ලවල ප්‍රදේශයේ පැවති ජන හමුවේදී දැක්වූ අදහස් ඒ ජාතික ජන බලවේගයේ රජයක බලයට පත් වූවහම රාජ්‍ය සේවයේ පවතින ගැටලු निराකරණය කරන බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුරු කුමාර දිසානායක මහතා පවසනවා කොළඹදී පැවති ජන හමුවකට එක්වමින් ඒ මහතා මේ බව පැවසුවා वर्तमान आंदुव राज्य सेवे नून उपयोग करगाने कोई आकार संज्ञाव मंगिताने दिवरुं दिला दवस देख तुना उपकर मेत काले हदप गुडा अलु तनतुरु वलेद इलट या में क्रम वेद्याकने इसर आपी दन्नो लिपी करुए खेटेट बेंदिला राज्य सेवे इलमा तनतुरु वलेट गीला विश्राम की पुराज दिल दारे गीन अद तीनो उपाध्यात तीन के संवर दिल दारे के लिए बंदवा गन्न निद विश्राम या नित पुकेद संवर दिल दारे ඉහළට යාම සඳහා කිසිදු වැදෙන කොට සංවර්ධන ධාරියට විශ්‍රාම යන්න වෙන්නේ සංවර්ධන ධාරිය. වැදෙන කොට සමෘද්ධි නියාමක විශ්‍රාම යන්නේ සමෘද්ධි නියාමක. එනිසා ඒගොල්ලන්ට තමන්ගේ සේවයේ තෘප්තිමත් භාවය එතනක් නැහැ. මට සමහර පොලිස් මහතුරු කියනවා කසාද බදින කොටත් පීසි හරිද? විශ්‍රාම ගිල්ල ගෙදර යන කොටත් පීසි නේද? සාමාන්‍ය බිරිඳ කැමති තරුවක් ගහලා පටියක් ගහලා මහත්තයෝ මේ මෙහෙමනේ. එහෙම එකක් නැහැ කිව්වා. වෙලා තියෙන දේ තමයි රාජ්‍ය සේවයට නිසි බඳවා ගැනීමේ ක්‍රමවේදයක් හා නිසි උසස් වීමේ ක්‍රමවේදයක් සහ නිසි රාජකාරියක් නේ අපි රාජ්‍ය සේවයේ පත්කිරීම වලට දේශපාලන සම්බන්ධ කරගන්නේ උසස් වීමට දේශපාලන සම්බන්ධ කරගන්නේ නේ මාරු වීමට දේශපාලන සම්බන්ධ කරගන්නේ නේ එනිසා මේ රාජ්‍ය ආයතන ගොඩනැගිය හැකි ඒ කාර්යක්ෂම කළ හැකි කියන විශ්වාසයක් අපිට තිබෙනවා ඒ පැත්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඬුවම් ලබා දීමට නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා වාහන 11කට ආසන්න සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන තිබෙනවා මේ නිලධාරීන් භාවිතා කරපු ඒ වගේම ඉඩම් කට්ටි 18ක් පමණක් ගෙන තිබෙනවා. මේ අපේ බලාපොරොත්තුව තමයි මේ විමර්ශන ඉක්මනින්ම කඩිනම් කරලා අවසන් කිරීම. මේ විමර්ශන කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ අපේ මාංශයක් මගින් අපේ නිලධාරීන් මේ මෙවැනි නීති විරෝධී ක්‍රියාවක් ඒ වගේම මෙවැනි අසම්මත ක්‍රියාවක් සිදු කළා කියලා අපි වුන්ට කිසිම ලිහිලක් දෙන්නේ නැහැ. වෙනත් විමර්ශන වලටත් වඩා ඉක්මනින් මේ විමර්ශනය අවසන් කිරීම අපේ පළවෙනි අරමුණ. දෙවෙනි අරමුණ තමයි
තමයි ගරු නීතිපතිතුමාට මේ ගැන දැනුම් දීලා විශේෂයෙන්ම මේ සම්බන්ධ නඩුව ඉක්මනින් අධිචෝදනා ගොනු කරන්න ඒ වගේම මේ සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්න කියලා ඉල්ලීම් කරන එක මේ වැරදි මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම මරණීය දඬුවමින් දඬුවම් කරන්න හැකි වැරදි ඒ නිසා විශේෂයෙන්ම මේ විමර්ශන ක්‍රියාවලිය කඩිනම් කරලා මේ ක්‍රියාවලිය අවසන් කරලා යම් ආකාරයකට මේකට වැරදි කරුවන් වෙනා ඉන්නවා නම් සාමාන්‍යයෙන් අපේ රටේ මරණ දඬුවම මෙච්චර කාලයකට ක්‍රියාත්මක වුණේ නැහැ 1979 න් පස්සේ නමුත් අපි ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මෙවැනි නිලධාරීන් අපේ සමාජයෙන්ම දුරු කරන්න අවශ්‍යයි නියමිත අධිකරණ ක්‍රියාවලිය තුලට ගොස් යම් ආකාරයක වුණ වැරදි කරුවන් වෙනවා නම් අපැලක් ඉදිරිපත් කරලා ඒකටත් වැරදි කරුවන් වෙනවා නම් ඔවුන්ට විරුද්ධව හෝ විශේෂයෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලි මේක තමයි අපේ බලාපොරොත්තුව පොලිස් මද්‍ර විනාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා විසින් තමන්ට අමානුෂික ආකාරයෙන් සැලකූ බවට චෝදනා කරමින් ඡායාරූප මාධ්‍යවේදික විසින් පොලිසියට පැමිණිල්ලක් අත ඉදිරිපත් කළා වැලිකඩ සිරකරුවන් ඝාතන නඩුවේ විත්තිකරුවෙකු වන පොලිස් මද්‍ර විනාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා විසින් තමන්ට අමානුෂික ආකාරයෙන් සැලකූ බවට චෝදනා කරමින් ඡායාරූප මාධ්‍යවේදියෙකු විසින් පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතා විසින් මෙම පැමිණිල්ල කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළ වෙත යොමු කර තිබෙනවා පැමිණිලිකාර මාධ්‍යවේදියා කියා සිටින්නේ තම නඩු විභාගයක් ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ්‍රය තුල රැඳී සිටි බවයි එම අවස්ථාවේදී ඡායාරූප ගනිමින් සිටි තමන්ව පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා විසින් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙතට ඇදගෙන ගොස් එහිදී පහර දීමට තැත් කළ බවයි මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් චෝදනා කර තිබෙන්නේ. අදාළ ඡායාරූප මාධ්‍යවේදියා අධිකරණ පොලිස් මුරපොළ වෙතට ඇදගෙන යන ආකාරය තවත් මාධ්‍යවේදියෙකු විසින් පටිගත කර තිබුණා. මෙම සිද්ධිය පිළිබඳව පොලිස් කණ්ඩායමක් මගින් පරීක්ෂණ මේවන විට ආරම්භ කර තිබෙනවා. මම අද උසාවියට පැමිණි අධිකරණයේ නඩුවක් වාර්තා කරන්න. එතකොටම මට ආරංචි වුණා නියෝමල් රංගජීව මහත්මයාගේ නඩුව තියනවා කියලා. එතකොටම එතනින් ඒ මහත්මයා එනවා මම දැක්කා. දැකපු නිසාම මම ඒක වාර්තා කරන්න පින්තූර කීපයක් ගනිද්දිම එතුමාවිල්ලා මගේ කැමරාව උදුරගෙන මගේ ෂර්ට් එක අල්ලද්දි මම කිව්වා මම මාමයි ජර්නලිස්ට් කෙනෙක්. යද්දිම මාව බලෙන් ඇදගෙන ගිහිල්ලා පොලිස් පොයින්ට් එකට අරන් ඇවිල්ලා එයාගේ ඇඳගෙන එයා සිවිල් ඇඳුමෙන් සැරසෙලා හිටියේ එයා ඇඳගෙන හිටපු කෝට් එක ගලවලා මට ගහන සයිස් එකටම එයා ආව නමුත් ගැහුවේ නෑ ඊට පස්සේ එයා මගේ මෙබරි කාඩ්ස් දෙක වෙන එතන හිටපු සිවිල් නිලධාරිය දෙන්නට ගලව ගන්න කියලා පස්සේ මාව එතනින් නිදහස් කළා මම ආපු වැඩේට යවුවා දැන් මම ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරා ඒකන විමර්ශනයක් යනවා මහාධිකරණ පොලිසියේ මේ අතර දේශපාලන වේදිකාවේද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා මහාධිකරණ භූමිය තුළ මාධ්‍යවේදීන්ට මාධ්‍යවේදියාගේ හැඳුනුම්පත පළඳගෙන සිටින අවස්ථාවක හිරිහැරයක් සිදු වෙනවා මේක ඇත්තටම ඉතාමත් භයානක තත්ත්වයක් ප්‍රජාතන්ත්‍රවාදයට ඒ වගේම මාධ්‍ය නිදහසට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මාධ්‍යවේදියාගේ හැඳුනුම්පතේ පැහැදිලිවම තියෙනවා මෙම හැඳුනුම්පත පළඳගෙන ඉන්න මාධ්‍යවේදියාට තමන්ගේ රාජකාරිය ඉටු කරන්න අවශ්‍ය සහයෝගය දෙන්න කියලා රජයෙන්ම නිකුත් කළ තියෙන මාධ්‍යවේදී හැඳුනුම්පතේ පොලිසිය කරන්න ඕනේ සහාය දෙන එකනේ මාධ්‍යවේදීන් රට ගිහිල්ලා හිටියා මාධ්‍යවේදීන් ඝාතනයෙන් ලක් වුණා මාධ්‍යවේදීන් විශාල මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවක් කැඳවමින් මෙලෙස අදහස් පළ වුණා. අද වෙනකොට මේ අධිකරණ භූමියක් ඇතුළේ ඒ මාධ්‍යවේදියා සම්පූර්ණයෙන්ම තර්ජනයකට ලක් වෙනවා තමන්ගේ ඡායාරූපයක් ගන්නවට. දැන් කවුද මේ? නියෝමල් රංගජීව වැලිකඩ බන්ධනාගාරයේ සිදුවුණු ජන සංහාරයේ වෙනුවෙන් වගකිව යුතු කපුත්ගලයේ බවට මේ වෙනකොට චෝදනා එල්ල වෙලා. ඒ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙමින් තිබේ. අධිකරණ භූමිය තමන්ගේ ඡායාරූපය ගන්න මාධ්‍යවේදියාව තල්ලු කරගෙන ගිහිල්ලා පිටින් අල්ලගෙන තල්ලු කරගෙන ගිහිල්ලා ඒ අපි පහුගිය කාලෙම කියපු राजगिरी प्रदेश तरुणयकु बरपत्र रियानतुगट लक्किरिमे चोदनाव संबंधेन हिटपु अमात्य पाटली चंपिक रणोक महता एतुलु तिदनकुट एरहिव नीतिपति वरया कोलम महाधिकरणे हमुए अदि चोदना पत्र देकक गोणु करति बेनवा 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රියනතුරුකට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර දෙකක් ගොනු කර තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළා. අද දින නීතිපතිතුමා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා පත්‍ර දෙකක් ගොනු කරනු ලැබුවා. පළවන අධි චෝදනා පත්‍රය කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීම
සිදුකනු ලැබුවේ හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක යන අයට විරුද්ධවයි එම අධිචෝදනා පත්‍රයේ හිටපු ඇමතිවරයාට චෝදනා ඉදිරිපත් කර ඇත්තේ 2016 වර්ෂයේ පෙබරවාරි මාස 28 වන දින අංක WPKT 7545 දන්න ජීප් රථයේ රියදුරුව සිටමින් ධාවනය කරමින් අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ක්‍රියා මගින් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධව දෙවන අධිචෝදනා පත්‍රය අදාළ වන්නේ හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක සහකාර පොලිස් අධිකාරී සුදත් අක්ස්මඩල සහ දිලුම් තුසිත කුමාරයා යන අය සම්බන්ධවයි එහි සම්පූර්ණ අධිචෝදනා 16ක් තිබෙන අතර ප්‍රධාන අධිචෝදනා වශයෙන් රථයේ පැදවූයේ දිලුම් තුසිත කුමාරයා යන අය බවට ඇඟවීමට බොරු සාක්ෂි සෑදීමට කුමන්ත්‍රණය කිරීමේ වරදට චෝදනා තිබෙනවා එසේම හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක නීත්‍යානුකූල දඬුවමෙන් ආරක්ෂා කිරීම සඳහා සාක්ෂි අතුරුදහන් කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට විරුද්ධව පාටලි චම්පික රණවක නීත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා වැරදි වාර්තාවක් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා එසේම දිලුම් තුසිත කුමාරයා යන අයට විරුද්ධව පාටලි චම්පික රණවක වරදක් සිදු කර ඇති බව දැන දැනම අසත්‍ය තොරතුරක් එනම් එකී රථයේ පැදවුවේ තමා බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට සාවද්‍ය වරද කියාපෑමක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා එම විදස්පත් සමගින් අප ඔබෙන් සමුගන්නටයි සූදානම් රාත්‍රී ප්‍රකාශයෙන් හෙට උදෑසන 6ට යලි හමු වෙමු උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබට සුබම සුබ රාත්‍රියක්දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.